අයිබෝවන් හරිද හරියටම ගෙන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත දින 50කට අධික කාලයකින් පසු කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිවතට මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළයයි බස්නාහිරින් පිටව යන පුද්ගලයන්ගෙන් කොවිඩ් වැළඳුණු රෝගීන් සංඛ්‍යාව 54 දක්වා ඉහළයයි ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම අද ජනපති ප්‍රධානත්වයෙන් පළාත් සභා මැතිවරණයේ සහ කොරෝනා පාලනය ගැන විශේෂ අවධානයක් මහා මැතිවරණයේ පවත්වන එකද රටේ ජනතාවගේ අවශ්‍යතා සපුරන එකද වැදගත් ඒ චාපය රජෙන් ප්‍රශ්න කරයි දැන් දේශීය පුවත් आंडु पक्षे विशेष पार्लिमेंटु कंडायम रस्सीमक जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन अद पस्वर्वेदी पवैत्वीमट नियमितायि मेदी पलात सभा मैतिवरणय संबंधयेन सह वर्तमान देशपालन तत्वय संबंधव साकच्छा किरीमट नियमित बवयि अमात्य केहलिय रंभुक्वेल्ल महता अपकल विमसीमकदी प्रकाश कले आंडु पक्षे विशेष पार्लिमेंटु कंडायम रस्वीमा अद पसरु हायट जनाधिपति कार्यालय दी पवैत्वीमट नियमिताय ए जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन मे संबंधयेन अप जनमाध्य अमात्य केहलिय रंभुक्वेल्ल महतागेन विमसीमक सिदु कला අද දවස් 6ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පක්ෂයේ කණ්ඩායම් රැස්වීම තිබෙනවා විශේෂයෙන්ම වසර අවසානයේ තිබෙන තත්ත්වයක් වර්තමාන දේශපාලන තත්ත්වයක් මේ පක්ෂයේ නිකුත් කරනවා තීන්දුව తీරනත් සාකච්ඡා කිරීම තමයි ගැඹවලා තියෙන්නේ මේ දින වල පාර්ලිමේන්තුව අයලෙන් පසු දින කිහිපයකට යන මේ නිසා කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට තීන්දුව කළා රටට අවශ්‍ය වන්නේ මැතිවරණයක්ද නැතහොත් මහ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමද යන්න පිළිබඳව රජයේ තීරණය කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා ඒ ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ජාතික වශයෙන් යුද්ධකින් පස්සේ සමාජයේ උතුරත් නැගෙනහිරත් දකුණෙත් සියලු දෙනාට එකට ජීවත් වෙන්න පුළුවන් දේශපාලන ඒ වගේම කලමනාකරණය පිළිබඳ කෙසේද කටයුතු කරන්න කියන කාරණය කල්පනා කර යුතුව තිබෙනවා. එහෙමනම් රටට නව වැඩපිළිවෙලක් අවශ්‍ය කරලා තිබෙන අවස්ථාවක්. මේදී ප්‍රධානම කාරණේ මහ ජනතාවගේ ආරක්ෂාව පැත්ත බැලිය යුතුව තිබෙනවා. ඒතකොට මහ ජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය මැතිවරණයක්ද එහෙම නැත්නම් මහ ජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ඒයිගේ හොඳ පෝෂදායී ආහාර වේලක් ලබා දීලා ශක්තිමත් විදියට රට ගෙනියනවාද කියලා තමයි තීරණය කළ යුතු තිබෙන්නේ. ඒ නිසා මට පේනවා දැනටමත් මහා සංඝරත්නය ඇතුළු කරකටීතු නායක ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කළ තිබෙනවා මේ අනවශ්‍ය මහා වියදම වෙනුවට විකල්පයක් වහාම පාලන යන්ත්‍රයේ විසින් ඉදිරිපත් කළ යුතුයි කියලා. එහෙම විකල්පයක් වෙන අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය හැටියටත් අපේ මතවාදය අපිට ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. කොරෝනා වසංග තත්ත්වය සාමාන්‍ය අතට හැරුණු වහම පළාත් සභා මැතිවරණයේ පැවැත්විය යුතු බව හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් යහපාල ආණ්ඩුව පළාත් සභා කල් දානකොට ඒක අතුරුදහන් කරනකොට පක්ෂ නායකයින් එදා වීදි බහැලා ඒ අරගලයට පණ දුන්නා. ඒ නිසා පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොජන පෙරමුණ සහ අනිකුත් පක්ෂ එක තීන්දුවක පහුගිය කාලවල ඉති ආණ්ඩුව ගන්නකම් පළාත් සභාව ඕනේ කියලා. ඉතින් මේ වටපිටාවේ අද පරිසර පුලි ප්‍රශ්නයක් තියෙනවා ඒක අපි පිළිගන්න ඕනේ. ඒකෝට අපි අසාධාරණ විදිහට අපි කියන්න හොඳ නෑ පළාත් සභා මැතිවරණය කඩමින් තියන්න කියලා. අපි කියන්නේ යහපත් පරිසරයක් හැදෙනවා. මේ මාස කීපෙත් ඉදිරියට යනකොට එතකොට මේක එච්චර බාධකයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පළාත් සභා මැතිවරණය ගැන විවිධ අර්ථකථන විවිධ අය දෙනවා. හැබැයි මොන ප්‍රකාශ නිකුත් කරත් පළාත් සභා මැතිවරණය වහම තියෙ යුතුයි කියලා මතය තමයි අපි ඉන්නේ. ඒකට පක්ෂ නායකයින් හොඳ පිළිතුරක් දෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ කොරෝනා වෛරස් තත්ත්වය මේ මාස කීපය තුළ සාමාන්‍ය අතර හැරුණොත් අපි පළාත් සභා මැතිවරණය තියන්න කියන ඉල්ලීම අපි කරන්නේ. අපි කියන්නේ මේ රටේ තියෙන ප්‍රධාන අත්‍යවශ්‍ය සේවා ටික පැත්තකට දාලා රටේ ජනතාවගේ ජීවිත ටික බිල්ලට දීලා මේ පළාත් සභා මැතිවරණය තියන්න කියන එක කොහෙවත් මේ අපේ කවුරුත් කියන්නේ නැහැ. බස්නාහිර පළාතෙන් පිටව යන පුත්කලින් සඳහා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් පුත්කලින් 54 දෙනෙකු කොවිඩ් වෛරස් ආසාදිත ලෙස තහවුරු වී තිබෙනවා. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ තවත් මරණ 4ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
COVID-19 වෛරස් ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ හතරක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළ ගියා. එලෙස මියගිය පුත්කලින් අතරට පිටකොට ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුත්කලෙක්ද ඇතුළත්. ඔහු කොළඹ ජාතික රෝහලේ සිට COVID-19 ආසාදිතෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී පසුගිය 26 වනදා මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 75ක කාන්තාවක්ද රාගම ශික්ෂණ රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී පසුගිය 26 වනදා මියගොස් තිබෙනවා. එසේම කඩවත ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවක්ද ඊයේ දින මියගිය පුත්කලින් අතරට ඇතුළත්. ඇය රාගම ශික්ෂණ රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී පසුගිය 25 වනදා මියගොස් තිබෙනවා. වවුනියාව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක්ද වවුනියාව දිස්ත්‍රික් රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී පසුගිය 26 වනදා මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර පවතින COVID-19 වසංගත තත්ත්වයේ හැමුවේ මාස දෙකකට ආසන්න කාලයක් හුදකලා කර තිබූ වේලවීදිය කෙසෙල්වත්ත හා මරදාන යන පොලිස් වසම් අද පෙරවරු 5 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. එසේම කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ වැකන්ද ග්‍රාම නිලධාරී වසම කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම වැල්ලවත්ත පොලිස් වසමේ මයුර ප්‍රදේශ බොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ලවත්ත වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්ෂණ සෙවන නිවාස යෝජනා ක්‍රමයේද අද පෙරවරු 5 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. එසේම කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාම නිලධාරී වසම හා කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම අද පෙරවරු 5 සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කිරුණු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඔබතුමා පදිංචිය තියෙන ග්‍රාම සේව වසම මොකද්ද කියන්නකෝ? කෙසල්වත්ත. කෙසල්වත්ත ගාම. ඔව්. ඒතකොට මේ 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 වසම මොකද්ද? මේ කෙසල්වත්ත නේ අපිට අපිට අපි ඉන්න උඩා උඩා ඉන්න කෙසල්වත්ත වසම අපිට ආයිති වෙන්නේ. පල්ලේ ඇතම තියෙන මේ අල්ප වැඩ බෙස්ට් එක. දැන් මේ ඔයා දැන් මේ ඉන්නේ ලොක්ඩවුන් ප්‍රදේශයේ මේ ඉන්නේ දැන් ඔයා. මේ මේ ප්‍රදේශය තමයි කොහොමද? කරුණා කළ යන්න. මේ අතර COVID-19 වසංගතයේ හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයන් ගෙන්වීමේ වැඩපිළිවෙල අද සිට යළි ආරම්භ වෙනවා. ඒ අනුව අද පස්වරු 2:30ට යුක්‍රේනයේ සිට ගුවන් මගින් 185 දෙනෙකු මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණීමට නියමිත බවයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූර්යාරච්චි මහතා සිය තපකල විමසීමකදී සඳහන් කළේ. එසේම ඔවුන් සියලු දෙනා සෞඛ්‍ය නීති හා රෙගුලාසි වලට යටත්ව නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර COVID-19 වෛරසය ආසාදනයේ වූ නව රෝගීන් 674 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වීමත් සමග මෙරට සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාව 41000 සීමාව ඉක්මවා ගියා. තවදුරටත් අප රට තුළින් COVID-19 රෝගීන් දිනපතාම වාර්තා වෙනවා. දවසට 500ත් 600ත් අතර ප්‍රමාණයක් මේ අවස්ථාවේදී වාර්තා වෙනවා. එන් වැඩිම ප්‍රමාණයක් කොළඹ මහනගර සභා සීමාව තුළනුත් බස්නාහිර පළාතේනුත් වාර්තා වෙනකොට සීතාවකපුර ආයෝජන කලාපයේ සමහර ආයතනවලදීත් අපිට රෝගීන් විශාල ප්‍රමාණයක් හමු වෙනවා. ඒ තත්ත්වය තුළ ඒ පාලනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා. ඒ ආයතනවල තියෙන සේවා කටයුතු තාවකාලිකව නවතා දැමීම, ඒ වගේම රෝගීන් හඳුනා ගැනීම, ආශ්‍රිතින් නිරෝධායන කිරීම වගේම සංචරණ සීමා ඇති කිරීමටත් අපිට සිදු වෙනවා. මේ වගේ අවස්ථාවකදී ඒ ආයතන තුළ රෝගිය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ආයතනවල සේවය කරන අය වගේම කළමනාකාරීත්වයටත් යම් කිසි විදිහකින් වගකීමක් තියෙනවා. ඒ වගකීම නිසා ආකාරයට ඉෂ්ට කරනවා නම් අපිට පුළුවන් වෙනවා ඉතාමත් ඉක්මනින් ඒ වගේ ආයතනයක රෝගීන් වාර්තා වුණාම ඒ පාලනය කර නැවත වතාවක් ඒ ආයතනවල තියෙන කටයුතු නැවත සාමාන්‍ය තත්ත්වයට රැගෙන ඒමට වටවල පෞද්ගලික ඇඟලුම් කර්මාද ශාලාවේ තවත් පුද්ගලින් 18 දෙනෙකුට සහ ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතින් 13 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී තිබෙන්නේ. මේ අතර බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලින් සඳහා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් පුද්ගලින් 54 දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස තහවුරු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. බස්නාහිර පළාතෙන් පිටතට යන
අය සම්බන්ධයෙන් සිදු කරනු ලබන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය තවදුරටත් සිදු කරනු ලබනවා. ඒ වගේම මෙම පරීක්ෂණය ආරම්භ කළේ පසුගිය 18 වෙනිදා. මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 8600ක් පමණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කරලා තියෙනවා. ඊයේ දිනේත් පුද්ගලයන් 1100ක් පමණ මේ සඳහා සහභාගි කරවනු ලැබුවා. ඊයේ දිනේදී පුද්ගලයන් 5 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් අනතුරුව කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගත්තා. ඒ අනුව මේ දක්වා කාලය තුළ හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 54 දිනක් වෙනවා. තවදුරටත් මේ ඇන්ටිජන් පරීක්ෂාව බස්නාහිර පළාතේ පිටවන ස්ථානවල සිදු කරනු ලබනවා. මේ පුද්ගලයන් 54 දෙනාගේ සමීප ආශ්‍රිතව හැටියට 280ක් අඳුනගෙන තියෙනවා. ඒ 280 දෙනාත් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරලා තියෙනවා. විකිරණශීලී ඖෂධ මධ්‍යස්ථානයක් පිහිටවීම සඳහා වූ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සූර්ය බල සුළං ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්ුණා. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සහයෝගීතාවෙන් ශ්‍රී ලංකාව තුළ විකිරණශීලී ඖෂධ නිෂ්පාදන මධ්‍යස්ථානයක් පිහිටවීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක සහ චන්න ජයසුමන යන මහතුරුන් ඇතුළු නිලධාරීන් පිරිසගේ සහභාගීත්වයෙන් පැවැත්ුණා. දේශීය දේට අවස්ථාවක් ලබා දෙනා වගේම විශාල උනන්දුවක් ඇති වෙලා තියෙනවා. දැන් රට ඇතුලේ බෙහෙත් නිෂ්පාදනය කිරීමට අපේ ඇමතුමා දරන උත්සාහයටත් ඒ වගේම ආණ්ඩුව දරන උත්සාහයට කැන්සර් හැදිලා කීගෙන් කී දෙනාට සිංගප්පූරුවේ ටෙස්ට් එකක් කරගන්න පුළුවන්කම තියෙනවා. කැල්කියුලේෂන් ගැන එච්චර වරි වෙන්න එපා. මොකද නැතිකම නිසා අපි බොහෝ දේවල් නැති කරගත්ත රටක් නේ. ඒ නිසා ඒ කැල්කියුලේෂන් ගැන අපි වැඩි වරි වෙන්නේ නැතුව කැල්කියුලේෂන් එක ප්ලෑන්ස් එක හදන්න. මොකද කවදාවත් ඕක අපි ඉස්සරහට හිතුවේ නැත්නම් අපිට ඕක කරන්න බැරි නෝනේ. ඉදිරි දවස් කීපෙම තුමා සාකච්ඡා කළා. ඉතමත් කඩනමෙන් ඒකට අවසන් කළා. 15 වෙනිදා මේක අස්සම් කරන්න හැමෝම සූදානම් වෙන්න කියලා ආරාධනා කරමි. ප්‍රමෙත්තම ස්තුතිවන්ත වෙනවා මේ කටයුත්තට අපිව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්. තේරුණා මේක ඉතාම වැදගත් දෙයක්. අපේ රටේ මිනිසුන්ට හෝ සේවයක් කරන්න උදව්වක් කරන්න පුළුවන් දෙයක් කියලා. ගරු අමාත්‍යතුමා මේක කියනකොටම මම හිතපු දෙයක් තමයි මේ කටයුත්තට අපි අප්‍රමාදීව සහභාගී වෙලා මේ කටයුත්තට මූලිකත්වයේ ගන්න ඕන, ඒකට සහයෝගය දක්වන්න ඕන කියලා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුදුනමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මීගමු රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී අද අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. මිය යන විට ඔහු 73 හැවිරිදි වියෙහි පසු වුණා. ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ සමන්දේව මන්දිරයේ තැන්පත් කර තිබූ සදාතුක කරඬුව සහ සමන්දේව ප්‍රතිමාව ශ්‍රීපාද ස්ථානයට වැඩම කරවීම අද අලුයම සිදු වුණා. සදාතුක කරඬුව රතේට වැඩම කරවීම සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් සිදු කෙරුණා. රත්ගම රිල්ලබ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් ඉදිකරන ලද වෙරළ උද්‍යානයක් විවෘත කිරීම රාජ්‍ය අමාත්‍ය මොහන් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දින 3ක් පුරාවට ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයට ඇදහැරෙන අධික වර්ෂාපතන හේතුවෙන් ත්‍රිකුණාමලයේ නගරයේ සහ ගම්මාන රසක් ජලයෙන් යට වී තිබෙනවා. මේ හේතුවෙන් රථවාහන ගමනාගමනයේදී දැඩි බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශයේ මින්නිමාවට පත් වෙනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.